ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් ඉහළ දැමුණා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 100කින් ඉහළ දැමීමටයි ලිට්‍රෝ සමාගම කටයුතු කළේ. බොහෝ භාණ්ඩ හා මිල ගණන් 200 ගුණයකින් ඉහළ දැමීමට රජය කටයුතු කළත් මිල ගණන් අඩුවන්නේ රුපියල් 10-15කින් පමණයි. ගෑස් මිල 250කින් ඉහළ ගිය පසුබිමක සුදු ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා තිබෙනවා. සුදු ඩීසල් මිල පහත ගියත් බස් ගාස්තු අඩුවන්නේ නැති බවයි බස් සමාගම් ප්‍රකාශ කළේ. ඩීසල් මිල රුපියල් 10කින් අඩු කරාට අපිට බස් ගාස්තු අඩු කිරීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන මේක ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අඩුම වශයෙන් රුපියල් 35-40 ඩීසල් මිල අඩු විය යුතුයි. අපිට බස් ගාස්තු අඩු කර රුපියල් 10කින් වගේ සොච්චම් අගයකින් ඩීසල් ලීටරයක මිල අඩු කරලා කවදාවත් බස් ගාස්තු අඩු කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි රජයට කියනවා රුපියල් 30-40කින් වත් ඩීසල් ලීටරයක මිල අඩු වෙනවා නම් බස් ගාස්තු අඩු කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කළ හැකිව තිබෙනවා. ඩීසල් මිල අඩුවීම සම්බන්ධයෙන් පාසල් වෑන් රථ සංගමයන්ද මෙලෙස අදහස් පළ කළා. ඇත්තටම අපි රජයෙන් අහන්න කැමති මේ මොන විකාරයක්ද කරන්නේ? අපි මේ ප්‍රවාහන ගාස්තු කිසිම විදියකට සංශෝධනය කරන්න වෙන්නේ නැහැ. ළමයින් ප්‍රවාහනය කරගන්න බැරි තත්ත්වයකට දාලා තියෙනවා. අපේ වාහන ලීසින්කාරී උස්සන් ගිහිලා තියෙනවා. අපි ජනවාරි මාසයේ මිල සංශෝධනයක් කරන්න සිද්ධ වෙනවා. අපිට මේ තෙල් මිල නිසා නෙමෙයි, අධික ලෙස ටයර්, බැටරි සහ වාහනවල අමතර කොටස් ඉහළ ගිය නිසා අපි ජනවාරියේ කුමක් හෝ තීරණයක් ගන්නවා මේ මිල සංශෝධනය කිරීම සඳහා. ගෑස් ඉස්සු ගෑස් හා පහළ ගිය ඩීසල් මිල ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. අපි දැන් සතුටුයි, වෙනම කතා කරන්න දෙයක් නැහැ. ඉතින් වැඩි විතරයි ඔක්කොම දියන ආයතන විකුණනවා, ඔක්කොම රට ඉවරයි. ඉතින් ගෑස් තමයි භාවිතා කරන්නේ. කොළඹ ගොයිද අපිට මේ දර ලිප් ගොයින්ද අපි මේ බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. ලැබෙන සැලරි එකේ විදිහට ඉතින් ජීවත් වෙන්න හරිම අමාරුයි. ඒ මුණහම නේද අපි බලාපොරොත්තුනේ, ඉතින් මොන හරි දෙයක් අඩු වෙයි කියලානේ රටේ. තව අඩු කරන්න පුළුවන් නම් හොඳයි. මේ කියන්නේ මේගොල්ලෝ වැඩි කරද්දි ඉතින් 100කින් 200කින් වැඩි කරනවා. තව ඉතින් පොඩ්ඩක් මිනිස්සුන්ට දැනෙන ගානකින් සාමාන්‍ය අඩු කරන්න පුළුවන් නම් ලොකු දෙයක්. පොඩ්ඩක් අඩු කරා කියලා වැඩක් නැහැ. අනිත් හැමදේම කරන්නේ මේ තත්ත්වේමම තමයි. රට අර තිබ්බ තත්ත්වයට ආව නම් කිසි ප්‍රශ්නයක් නැහැ. 10කින් අඩු කරලා වැඩක් නැහැ. ඉතින් මේ මගින්ද සාහනයක් දෙනවා නම් හරි මේ ඇදිසල් වලින්. ඩීසල් සාහනයක් දීලා මගින්ද අඩු කරනවා 20,000ක් අඩු කරනවා වඩා හොඳයි. පස්කත් මොකුත් හිතෙන්නේ නැහනේ. වැඩක් නැහැ කතා කරලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.